ruwawada thamane den oy kohi yanawa kiyala giye gamanda එයා කරන්නේ කියන්නේ බුරු කියලා දැන දැනත් එයා යන්නේ කොහෙද කියලා මට එලෝ එලෝ අහන්න බෑනේ මහේන්ද්‍ර දාස ඔව් කියනවා මං සාමෙට සමාදානෙට අතගාපු ගමම්ම මාත්‍යාගේ පාර්ශවෙන් පුංචි පුංචි වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පටන් අරන්නේ මාත්‍යෝ නමුත් ඉතින් මෙව්වා මාත්‍යා නොදැන මාත්‍යාගේ අනුදැනුමකින් තොරව සිද්ධ වෙන දේවල් කියලා ඉතලා ඔන්න මං මාත්‍යාට තව කෝමික චාන්ස් එකක් දෙන්න හිතුවා මේ වෙනකොට මගේ ලේලි ලේලිගේ නංගි මාත්‍යාගේ පුතා කොළඹ කොහේ හරි තැනක නතර කරගෙන ඉන්නවා මට එව්වට ඉඩ දෙන්න බෑනේ මාත්‍යෝ ඔන්න මගේ දීපල වස්තුවක් වෙන එකේ කොම ළඟ තියාගෙන ඉන්නවා නම් මට හිතා දාගන්න පුළුවන් මෙහෙම දේවල් වලට කොහමද මාත්‍යෝ එහෙම හිතා දාගන්නේ අපිත් මිනිස්සුනේ මගේ දිහා කණ්ඩා වගේ බලා ඉන්න තුමේ ගේට්ටු අහනවා වයසට ගියත් හවසට ගෙදර කියලා යම් සුද
මුදුමැණිකේ මගේ ලේලි වෙන එක ගැන ඔයා සැකයක් සංකාවක් තියාගන්න එපා. ඔයා මගෙන් යමක් ඉල්ලුවද මං ඒක ගෙනත් දෙනවා. එච්චරයි. යන්තාතේ මොලේ තියෙනකොට බලේ නෑ, බලේ තියෙනකොට මොලේ නෑ කියලා කියනවනේ හෙලන්. ඔන්න ඔය තීරියකින් තමයි මහේන්ද්‍රයාගේ කොල්ල රස්සාව නැති කරගත්තේ. කොහොමද මිනිහා රස්සාව කරනකොට හිටියේ නිකන් හරියට කිං කාලිෆ්ගේ වයිෆ් වගේ. එතකොට දැන් හිරු කවුරුගේද? දැන් හිරු කිං කාලිෆ් වගේ. ඔය කිං කාලිෆුත් රටට කිං වුණාට ගෙදෙට්ට කොන් වෙලා නෙටියේ. බලන් ගියාම කිං කාලිෆ්ට් වෙලා තියෙද්දිත් සෑම් අංකල්ට වෙච්ච දෙමනේ. පව් ඉතින් කොල්ලා මේ කොහෙවත් යන්නේ එවුන්ගේ පව් වලට කරගහන්න ගිහිල්ලා අපරාධ ඌ ජොබ් එක නැති කරගත්තා. දැන් කොල්ල පාරක් පාරක් ගානේ හිඟා නොකා හිඟා කනවා. ලු පුරු කියන්නේ පසම් හිරු මේ දවස් දෙක තුනේ මේ හිටියේ අපිත් එක්ක. හරි ඉතින් වැඩක් බලන්න නැති හේකුට මිසක් හරි හමම් මිනිහෙකුට පුළුවන් මේ කොහෙවත් යන කෙල්ල දෙන්නෙකුටයි නාකි ලන්සි ගෑණියෙකුටයි තනි රකින්න. මේ මොහොතේ ඔයාගේ දැස් ඉදිරිපිට මේ දැම්ම මට පටිසන් දෙන්න ඕන. පටිසන් දෙන්නම ඕනි. මම බය වෙන්න ඕනේ නැහැ. වැරදි කරපු එක තමයි බය වෙන්න ඕනේ. මං වැරදි නොකරපු එක මම මොකටද බය වෙන්නේ? මං බය නැහැ. Thank you.